දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. වයස අවුරුදු 70 පනිනකොට සමහරුන්ට හැදෙන රෝගයක් තිබෙනවා. වෛද්‍ය විද්‍යාවේදී නම් ඒ රෝගය හඳුන්වන්නේ ඩිමෙන්ෂියාව කියලා. අමතක වීම. මේ කියපු දේ අමතක වෙනවා. මේ කාපු දේ අමතක වෙනවා. මේ දැන් ගහන්න කිව්ව ගහපියව් කියලා කිව්ව කියලා අමතක වෙනවා. අපි නෙමෙයි උන්නේ ගැහුවේ කියලා කියන තරමටම ඩිමෙන්ෂියාව බලවත්. ඇත්තටම ගාලු මෝදරට ගැහුවද? නෑනේ. එහෙම නෙමෙයි නෙවුනේ. උන් ඇවිල්ලානේ අපේ ගෙවල් ගිනි තිබ්බේ. මේ ආදී මාර අමර කතා තමයි 70 පැනපු ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් ඇහෙන්නේ. මෙහෙම වෙන්නේ මොලේ පරිමාණයේ වෙනස් වීම නිසායි. රුධිර නාලවල සිදුවන වෙනස්කම් සහ සංජනනයේ වෙනස් වීම නිසායි. ඇත්තටම ස්නායු දුර්වලතාවද ඇති වෙනවා. සමහරුන්ට දේශපාලන ආඝාතයේ හෙවත් ස්ට්‍රෝක් එක හැදෙනවා. තවත් සමහරුන්ට දේශපාලන අංශභාගයේ හෙවත් පැරලයිස් වීම සිදුවනවා. අපේ රටේ දේශපාලනඥින්ගෙන් වැඩි හරියකට 70 පැනලා. ඒ වගේමයි රජයේ උසස් නිලතල දරන සමහරුන්ටත් දේශපාලන ඩිමෙන්ෂියාව. හොරා කෑම නිසා හටගත් අංශභාගය. තවත් අහිංසක රජයේ නිලධාරීන් කුසගින්නේ සිටීම හා එක එක අය අහන ප්‍රශ්න නිසා ස්ට්‍රෝක් එකයි ඩිමෙන්ෂියාවයි දෙකම එකපාර ඇවිත්. පව්වප්පා මොනතරම් අහිංසක සභාපතිවරුන්ද. ඒකට හොඳම උදාහරණේ ලංවිම සභාපති. අදානිට දෙන්න කියලා මෝදි අගමැති අපේ ජනාධිපතිට කිව්වලු. අපේ ජනාධිපති මට කිව්වා. මම ලියුමකුත් දාලම කිව්වා කරන්න ඕන වැඩේ. කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දියා අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලි බල මණ්ඩලයටයි ඉතිපස් යන්නේ. මේක ආයෝජන මණ්ඩලයටයි ඉතිපස්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මං එහෙන්න බල ලියුම්වල දීලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපති වනියෝගයක් දෙනවා අය. දැන් දේශපාලන ඩිමෙන්ෂියාවයි අංශභාගයයි දෙකම එකට ඇවිත් සභාපති කියනවා ඒ ප්‍රශ්න අහන වෙලාවේ මම කුසගින්නෙලු හිටියේ. මට ස්ට්‍රෙස් උනාලු. ජනාධිපති ගෝඨාභය මට එහෙම කිව්වේ නැහැලු. මම ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවා කියලා ඊයේ කිව්වා. අපට කියන්න තියෙන්නේ ඕවා කොණ්ඩේ බැඳපු අදානිලට කියන්න කියලාමයි. බැලූ බැල්මට මේ වෙලාවේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩු ඇත්තටම හිටියේ කුසගින්නේ නම් පව් කියලා හිතෙනවා. කුස පිරුණහමද ඇත්ත මතක් වුණේ. අපට කියන්න තියෙන්නේ ඔබටත් ජනාධිපතිටත් දෙන්නටම දේශපාලන ඩිමෙන්ෂියාව කියලයි. විශේෂයෙන් ඔබට දේශපාලන අංශභාගයේ හැදිලා කියලයි. ඊටත් වඩා කියන්න දෙයක් නැහැ. අදානිට සහ මෝදිට නම් ඉහෙන් බහින ලෙඩක් නැහැ. හැබැයි දැන් රාහුල් ගාන්ධි නම් අන්න මෝදි පස්සේ එලවනවා. අදානිලත් එක්ක එකතු වෙලා ගහන මෝදිගේ ඩීල් ගැන. දැන් ඇත්තටම මේ 70 පැන දේශපාලනඥයින් සහ සමහර රාජ්‍ය නිලධාරීන් නිසා මේ රට දේශපාලනිකව පැරලයිස් හෙවත් අංශභාගයට ඇදවැටි අවසන්. කිසිදු දූරදක්නා නුවණක් නැතිව කොමිස් ගහන්නම හොරා කන්නම අරගත්ත නිස්කාරණ ණය ව්‍යාපෘති නිසා අද ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ගිලෙමින් තිබෙනවා. ගිලෙන්නේ 2 කෝටියකට වැඩි සාමාන්‍ය ජනතාවත් එක්කයි. නමුත් හොරාගත්ත වංචා කළ දේශපාලන නඩය ඩිමෙන්ෂියා රෝගීන් සහ අංශභාග රෝගීන් මාලදිවයිනට ශීෂෙල් වලට හරි පැනලා යාවි. අපට අනිවාර්යෙන්ම ඉන්දියන් සාගරයේ ගිලෙන්න වෙනවා. ලංවීම හරි දක්ෂයි. කැඩුණු ජෙනරේටර්ස් හදලා දුවන්න ජෙනරේටර්ස් 50ක් ගෙනාවලු. 50ම කැඩුණු ඒවා දැන් හදලා දුවනවා. මිලියන 3100ක් වැය කරලා තියෙනවා. කැඩිච්ච ජෙනරේටර්ස් ගෙනල්ලා හදලා දුවන්න ඒ කියන්නේ කෝටි 310ක් වැය කරලා. අපරාධනේ ඔය ඉංජිනේරුවන්ට තියෙන්නේ ලෝකේම තියෙන කැඩුණු ජෙනරේටර්ස් අලුත් වැඩියා කරනු ලැබේ කියලා දැන්වත් දැන්වීමක් දාලා එහෙම වැඩක්වත් පටන් ගන්නකො. අර ලාම්පුරේ රෙපයාර් වගේ. මේ වෙලාවේ රටට හරි වැදගත්. ඩොලර් ගේන්න පුළුවන්. යටිමඩි ගහන්නත් පුළුවන්. ඒ වගේමයි අර මත්තල ගුවන් තොටුපළ. නිමල් සිරිපාල ඇමති අහසින් වැටුණා වගේ හරියට මත්තල ගියේ. මත්තල ගිහින් තියෙන්නේ අමරවීරත් එක්කමයි. සියලු දෙනාම දැන් නිකන් තොත්ත බබාල වගේ. නැහැ වැරදුනා. ඇත්තටම දේශපාලන ඩිමෙන්ෂියාකාරීන් වගේ. අලියන මාවතේලු හදලා තියෙන්නේ. නැව් වෙන්නේ නැහැලු.
වැරදුනා අපටත් දැන් ඩිමෙන්ෂියාව වගේ ගුවන් තොටුපළ වලට කොහෙද නැව්වෙන්නේ නේද නැව්වෙන්න හැදුවේ රුහුණු මාගම්පුර වරායනේ නේද ඒකටත් නැව්වෙන්නේ නැහනේ මත්තල ගුවන් තොටුපළේ මාසක පාඩුව රුපියල් කෝටි 10ක් ගුවන් යාන ආවත් නැතත් සේවකීන් 545ක් වැඩ හදිසි කොඩබෑම් සඳහා තවත් ගුවන් තොටුපළක් තියෙන්නට ඕන නැත්නම් අපේ යානාවල් සියල්ලම මදුරාසිය දක්වා නැවත හරවා යවන්නට සිද්ධ වෙනවා ඒ නිසා මේ ගුවන් තොටුපළ අපි අකමැත්තෙන්වත් පවත්වාගෙන යා යුතුව තියෙනවා හැබැයි මේ පවත්වාගෙන යා යුතුව තියෙන්නේ මාසයකට මිලියන 100ක් ලක්ෂ 1000ක පාඩුවක් සහිත කොහොමද අනුවන දුර දක්නා නුවණක් නැති මහා ණය ව්‍යාපෘති මේ රට අංශභාගයට ඇදලා දාපු හැටි අද අපව ගෑස් පෝලිම්බල තියෙන ලිට්‍රෝ සමාගමේ දැන් පාඩුව රුපියල් කෝටි 1000ක්ලු ලාභ ලැබපු ආයතනයක් අද අපට ගෑස් ටිකවත් බෙදා ගන්න බැරි තැනට වැටිලා නෙළුම් කුළුණ නෙළුම් පොකුණ තව තියෙනවා ලියනවා නම් ඇත්තටම අපට මෙහෙම වුණේ ඇයි දූෂණය වංචාව හොරකම ඒ තමයි අංක 1 2 රටට ගැළපෙන්නේ නැති රටට අවශ්‍ය නැති මහා ණය ව්‍යාපෘති 3 වැරදි කළමනාකරණය 4 සියල්ලටම ඉහළින් සිටින කපුටු තියරි ඒ කියන්නේ දේශපාලන කපුටු තීන්දු තීරණ දරන්න බැරි මහපොලියට ගත්ත ණය මේ තමයි ශ්‍රී ලංකාව ඉල්ලංකාවක් බවට පත්කොට ඉන්දියන් සාගරයේ අංශභාග රෝගියා බවට පත්කොට ගිලෙන්නට හරිමින් තිබෙන ප්‍රධාන හේතු දැන්වත් සිස්ටම් එකක් නැති මේ රටට බොරු සිස්ටම් අවශ්‍ය වෙන්නේ නැහැ බොරු සිස්ටම් චේන්ජ් ගැන කතා කරලා වැඩක් නැහැ සිස්ටම් එකක් ඇත්තටම හදන තැනට මේ රට ගේමු කියලයි අපේ යෝජනාව ඒ සඳහා තරුණ බුද්ධිමතුන්ට අප යෝජනා කරනවා දැන් ඔබේ කාලයයි ඔබේ වාරයයි එකතු වේ යුතු අවස්ථාවයි හොර බොරු නැති වැඩිහිටියන්ගේ උපදෙස් ගත්තට කමක් නැහැ හැබැයි දේශපාලන අංශභාගින් සහ දේශපාලන ඩිමෙන්ෂියාකාරින්ව ගෙදර යවන්නම ඕනේ හිරේ යවන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි